खर्च वाल वेला तीन लास्ट से ने गम्मे के टाइम वेला तीन ने अभी एक गिहिम बालमु मुनादे तीन कीला अभी पुंचिकाले अब्बा ही वेला रसविंद पु इंग्रीसी कथा पत्र दी हमों ने अभी अत्तर में जीवते ने आस कर पु हीन देख पु ए अपूर महाब्रिताने अतिशय सौंदर्यात्मक गंपद प्रदेश वाली दनेट वैडिम संचार का आकाशने आक्तियन गमनांत्य आक्ता माई कोट्सवोल कियाने इतिंग अभी अदयाने कोट्सवोल बलाने हरित पहति थान बीम सुंदर इपरणी लंदु खेले वनलहब याट विहिदिच मनराम हुदेकला सानु मिटियावत हुदेकला वगुरु बीम तनिन तन यहाँ मिन वैडनु पॉपुलर ओक वगेल वहाँ लोगु गस नोगे बुरु दिय पारवल तुम काउलु कॉट्सवॉल गडोलिम्म निमवेच्च कुडा गंबद निवेस एवगेम वसंत कालेट वैवेन लैवेंडर डेसी वायलेट वगे कैलै मल्यायवल मे कॉट्सवॉल पुरवरे पुराम दकिन्न लैबेनवा मे कॉट्सवॉल पिहिटला तियेन्ने बटहिर ब्रितान्य पत्तट वेन्न अपि मुलिम्म यान्ने कासल कोम्बे कियन लस्सन गम्माने बलन्न मे कासल कोम्बे तमयि कॉट्सवॉल वल तियेन लस्सनम गम्माने विदियट सलकन्ने कासल कोम्बे इंगलांते विल्शाय वल तियेन स्वाभाविक सुंदरत्वयक् तियेन कॉट्सवॉल प्रदेशय तुल तियेन पोडि गम्मानयक् वगेम सिविल पल्लिय मे गम्माने चिपन्हम इंदला वयंब देसिन सतपुम पहक् पमने कियन्ने किलोमीटर 8ක් විතර दूरीन तमयि तियेन्ने කාලයක් මේ ප්‍රදේශ බලකොටුවක් තිබ්බා කියනවා නමුත් සියවස් ගණනාවකට කලින් මේක කඩා බිඳ දාලා තියෙනවලු ගම්මානේ කොටස් දෙකකින් යුක්ත වෙනවා එකක් බයිබ්‍රෝක් වල තියෙන පටු නිම්නේ තියෙනවා අනිත් එක අපර් කාසල් කොම්බේ මේ ඔයාලා දකින්නේ මේ විලේජ් හෝල් එක කාසල් කොම්බේ ඇතුලේ තියෙන අපි මේකෙන් රසම රස ලෙමන් කේක් කෑල්ලකුත් කෑවා හරිම රසයි ඒ වගේම හරිම සුහදශීලී කට්ටියක් තමයි මේක ඇතුලේ ඉන්නේ අපේ බබාලට ඊස්ටර් එග්ස් උත් හම්බුණා मेतनी अभी केक कैल गति पवन देखा गाने गटे केक कैल लकुम लकु इधन वगे खन पुलवा कार्ड पेमेंट कैश पेमेंट ऑने का पुलवा मे तीयन मे गमेमतीयन लसन पुज कड़े मे कड़े गमे महदू चीज के इतकोटे नव मेलकिरी जोगुत्तीन अभी मेतनी रसम रस केक कैल क्या गमे महदू चीज अपे बबाल हरी मसावे क्या मे बल को अभी कुड़ूटिकण हरिमासावे मे गोल्ल कैवे मे तीन ऐसक्रीम मेका मेका होम मेड ऐसक्रीम मेका हरिम रसाई मारम फ्रेश शुभ दवसा को वाला वाला हुई इनकी हितनवा यूके वाले लॉन्ग वीकेंडे अतीनवा फ्राइडे मंडे विनगा ईस्ट वाले ई थिंक अभी ए वीकेंडे सिलेक्ट करा कोसोल कोसोल की आने इंग्लैंड वाले तीन लसन गम्मान वाले कतुआ अभी अद उदय गया कासल कोंबे तमाय कॉट्सवॉल तीन पिटीएस में विलेज चग दमे अभी इन्ने कासल कोंबे दंग आर्लिंगटन रोयन पार अभी विनाडी तिहक वगे अनो मेके अन्न अभी गिहिम बल मुनवाद आर्लिंगटन रोयल तीन गिरा मेका लसन लसन गोडा परन यूके वाले कॉट्सवॉल तीन लसन गम्माने කොට්සෝල්වල තියෙන මේ ලස්සන ගෙවල් වල විශේෂත්වය තමයි මේවා හනි කලර්ඩ් ස්ටෝන්ස් වලින්. එහෙම නැත්නම් මීපැණි පැහැයට හුරු ගඩොල් වලින් තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. මේක මේ ප්‍රදේශයේදම ආවේනික වෙච්ච ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන විශේෂත්වයක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ආලින්ගටන් රෝ වලට. ආලින්ගටන් රෝ කියන්නේ 14 වෙනි සියවසට අයත් වියන්නන්ගේ නිවෙස් පේලියක්. මේ විදිහට ඔයගොල්ලෝ දකින්නේ මේ හැම ගමකටම අපි ආවේනික වෙච්ච දෙයක් විදිහට දැක්ක මේ වගේ ලස්සන දියපාරක් මේ ගම ඇතුලෙන් ගලාගෙන යනවා. මේ ආලින්ගටන් රෝ වලත් ඒ විදිහටම ලස්සන දියපාරක් ගලාගෙන යනවා. ආලින්ගටන් රෝ තියෙන්නේ බයිබරි වල. සාමාන්‍යයෙන් මේ මහා බ්‍රිතාන්‍ය පුරාවටම වේලිච්ච එහෙම නැත්නම් සැහැල්ලු තෘණ ශාක සහ උණබට ශාක වලින් හැවිලි කරපු පැරණි පන්නේ කුඩා ගම්බද නිවෙස් 60,000කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අතරිනුත් වැඩිම කොටේජ් ආකාරයේ ගම්බද නිවෙස් තියෙනවා කියන්නේ මේ කොස්වෝල් ඇතුලේ. මේ හැවිලි කරපු විශේෂ තෘණ සහ උණබට ශාක වගේ සීත ඍතුවේදී උණුසුම් සහ සුවපහසු පරිසරයක් වගේම ග්‍රීෂ්ම ඍතුවේදී සෞම්‍ය සිහිල් පරිසරයක් නිර්මාණය කරනවා. එංගලන්තයේ ක්ලොස්ටර් ශය වල තියෙන බයිබරි දේවස්ථානයේ ආලින්ගටන් වල ආලින්ගටන් රෝ 14 වෙනි සියවසේ අගභාගයේදී ලොම් ගබඩාවක් විදිහට ඉදි කරලා තියෙන අතර 17 වෙනි සියවසේ අගභාගයේදී වියන්නන්ගේ නිවාස විදිහට මේවා පත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ.
ආලින්ටන් රෝ කියන්නේ ජාතික වශයෙන් කැපී පෙනෙන වාස්තු විද්‍යාත්මක සංරක්ෂණ ප්‍රදේශයක් වෙන අතර ඒක සේරම එක්සත් රාජධානී විදේශ ගමන් බලපත්‍රවල ඇතුළත කවරේ නිරූපණය කරලා තියෙනවා. ඒක ජනප්‍රිය නරඹන්නන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක්. ඒ වගේම ගොඩාක්ම ඡායාරූපගත කරලා තියෙන කොස්වෝල් දර්ශන වලින් එකක් විදිහට කියන්නේ මේ ආලින්ටන් රෝ ගෙවල් පේලිය තමයි. මේ ඇතින් පේන්නේ ආලින්ටන් රෝ ගෙවල් පේලිය. අපි දැන් ළඟට ගිහිල්ලා බලමු මොන වගේද මේ ගෙවල් පේන්නේ කියලා. මේ කුටිය 1380 දී ලොම් ගබඩාවක් විදිහට තමයි රෙදි කරලා තියෙන්නේ. පස්සේ කාලෙක තමයි මේව රෙදි වියන්නන් සඳහා ගෙවල් පේලියක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. සමහරක් ඒවා 17 වෙනි සියවසේ අගභාගයේදී හරි 18 වෙනි සියවසේ මුල් භාගයේදී හරි එකතු කරලා තියෙනවා කියලා ඉතිහාස වාර්තාවල තියෙනවා. කොස්වල් කියලා මේ නම කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන දෙකක එකතුවක්. කඳුපන්තිය කියන අදහසින් වෝල්ස් කියලත් බැටළු ඇති කරන්න සංවර්ධිත පරිසරයක් විදිහට සැලකලා කොට්ස් කියන වචනයත් භාවිතා වෙලා තියෙනවා. ඉතින් විශාල බැටළුව පිරිසක් විසින කඳුපන්තියක් විදිහට තමයි කොට්ස්වල් කියලා මේ නම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ මහා බ්‍රිතාන්‍යයේ තියෙන අපූර්ව කොට්ස්වල් පුරවරය ගැන එක දවසකින් නම් කියලා ඉවර කරන්නත් බෑ, එක දවසක් ඇවිදලා ඉවර කරන්නත් බෑ. මේ තමයි අපි හදාගත්ත ස්කෙච් එක අපේ ගමන් මාර්ගය. අපිට තැන් කීපයකටම යන්න පුළුවන් වුණා. අපි ඉදිරි දවස්වලත් තව යන්න බලාපොරොත්තු වෙනොත් ඉන්නවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපේ වීඩියෝ එකත් අපේ YouTube channel එකත් එක්ක අපි ඉස්සරහට අපි ගිය කොට්ස්වල් වල තවත් ලස්සන තැන් කීපයක් ගැනම වීඩියෝස් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයාලා දකින දියපාරත් එක්කම තියෙන වෝටර් වීල් එක ගැන ලොකු කතාවක් කියන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා අපේ වීඩියෝ වලටත් like කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ ලස්සන කොට්සෝල් පුරවරේ ලස්සන තැන් ගොඩක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක. එහෙනම් මේ වීඩියෝ එක බැලුවට හැමෝටම බොහොමත්ම ස්තුතියි. ආදරෙයි හැමෝටම සුබ දවසක්.